අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අපි අද 11 ශ්‍රේණියට අදාළ ස්පර්ශික පාඩමේ ගැටලුවක් සාකච්ඡා කරමු. සිරස්තලයක පිහිටා ඇති ඕ කේන්ද්‍රීය වෘතයට එම්හිදී ඇඳි ස්පර්ශකයේ සිට සෙන්ටිමීටර් 8ක් ඉහළින් වෘතය මත එන් ලක්ෂයේ පිහිටා ඇත. දී ඇති තොරතුරු ඇසුරෙන් වෘතයේ අරය සොයන්න. එතකොට මේ රූප සටහනේ MK කියලා කියන්නේ තිරස්තලය, NK කියලා කියන්නේ සිරස්තලය. තිරස්තලය සහ සිරස්තලය අතර කෝණය අංශක 90ක් බව ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ සෙන්ටිමීටර් 8 මේ විදිහට රූප සටහනේ නම් කරලා තියෙනවා. එතකොට MK දුර සෙන්ටිමීටර් 12ක් විදිහට රූප සටහනේ දීලා තියෙනවා. එහෙමනම් දැන් අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. එතකොට වෘතයේ අරය හොයන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. එහෙමනම් වෘතයේ අරය R සහ N සිට මේ OM රේඛාව හමු වන තැන T විදිහට ගමු. එහෙමනම් ON කියන්නේ R. දැන් OM රේඛාව මේ විදිහට යාකර ගන්න පුළුවන්. ඒ වගේම N සිට තිරසට ඇඳි රේඛාව මේ OM රේඛාව හමු වන තැන T විදිහට ගමු. දැන් M කියලා කියන්නේ ස්පර්ශ ලක්ෂය. මේ ඇඳලා තියෙන ස්පර්ශකයක් මේ අපි OM විදිහට ඇඳේ වෘතයේ අරයක්. එහෙමනම් අරය සහ ස්පර්ශකය අතර කෝණය අංශක 90ක් වෙනවා. එහෙමනම් OM කේ කෝණයේ අගය අංශක 90යි. හේතුව ස්පර්ශකය අරයට ලම්බ නිසා ඒ 90 මේ කෝණයේ අගය අංශක 90ක් වෙනවා. මේ TN කියලා කියන්නේ තිරස් රේඛාව, OM කියලා කියන්නේ සිරස් රේඛාව. එතකොට මේ OTN කෝණයත් අංශක 90ක් වෙනවා. දැන් ඕගලන්ට පේනවා මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් හැදිලා තියෙනවා. එහෙමනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යොදන්න අපි මේ අනික් පාදවල දිග සඳහා ප්‍රකාශන හෝ අගයන් ලබා ගමු. එතකොට OM කියන්නේ අරය. මේ දුර සෙන්ටිමීටර් 8ක් නිසා මේ OT දුර අපිට ලකුණු කරන්න පුළුවන් RN 8 විදිහට. ඒ වගේම මේ MK දුර TN දුරට සමාන නිසා මේ දුර සෙන්ටිමීටර් 12යි. එහෙමනම් මේ OTN ත්‍රිකෝණය අපි පැහැදිලිව පේන විදිහට මේ විදිහට ඇඳගමු. එතකොට OTN කෝණය අංශක 90යි. ON කියලා කියන්නේ R. මේ දුර RN 8, මේ දුර 12. එහෙමනම් OTN ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යොදමු. එතකොට OT වර්ගය ධන TN වර්ගය සමානයි ON වර්ගය. OT වර්ගය කියලා කියන්නේ RN 8 වර්ගය. TN වර්ගය කියලා කියන්නේ 12 වර්ගය සමානයි R වර්ගය. දැන් RN 8 වර්ගය අපි සුළු කරගමු. පළවෙනි පදයේ වර්ගය, ඒ කියන්නේ R වර්ගය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. R ගුණ කිරීම 8, ඒ කියන්නේ 8R. 8R ගුණ කිරීම 2, 16R. මෙතන ඍණ තියෙන නිසා ඍණ 16R. ධන දෙවැනි පදයේ වර්ගය කියන්නේ 64. ධන 12 වර්ගය කියලා කියන්නේ 144යි. එහෙමනම් මේ විදිහට අපිට ලියන්න පුළුවන්. සමානයි R වර්ගය. දැන් ධන R වර්ගයට ඍණ R වර්ගය සුළු වෙනවා. තව විදිහකට කිව්වොත් මේ R වර්ගය එක පැත්තකට අරගෙන අඩු කරලා ඉවත් කරන්නත් පුළුවන්. එතකොට 16R තමයි අපි උක්ත කරගන්න ඕනේ. එහෙමනම් මෙතන තියෙන ඍණ 16R. එහෙමනම් අනික් පැත්තට ධන 16R විදිහට ගමු. එතකොට 64 144ට එකතු කරාම 4යි 4යි 8යි, 6යි 4යි 10යි බිංදුව දැම්ම ඉතුරු 1යි, 1යි 1යි 2යි 208යි. දැන් R කියලා කියන්නේ 208 බෙදීම 16. අපි බෙදුවොත් 2කින් 16ට 2 ව 8යි, 22කින් බෙදුවම දෙවරක් 1යි බිංදුවයි 4යි. නැවතත් 2කින් බෙදුවොත් 8 2කින් බෙදුවම 4යි, 10ට 2ව 5යි, 4ට 2ව 2යි, 52යි. නැවතත් 2කින් බෙදුවොත් 2යි, 5ට 2ව 2යි, 12ට 2ව 6යි. දෙවරක් 1යි, දෙවරක් 13යි. එහෙමනම් අවසාන වශයෙන් අපිට පිළිතුර ලැබෙනවා R සමානයි සෙන්ටිමීටර් 13 විදිහට. ඒ අනුව අපිට වෘතයේ අරය සෙන්ටිමීටර් 13ක් විදිහට අවසාන පිළිතුර ලියන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.